හෙට දින සිට රටේ යම්කිසි ආකාරයට මේ COVID-19 මේ සම්බන්ධයෙන් ප්‍රවති සීමා යම් ප්‍රමාණයකට නිදහස් කිරීමට නියමිත වෙනවා. අපි දන්නවා పూర్ව COVID-19 සමය තුල අප ජීවත් වුණ ආකාරය දැන් මේ අපි ගෙවන්නේ పూర్ව පශ්චාත් COVID සමය මේ කාලය තුල අපට අනිවාර්යෙන් සිද්ධ වෙනවා අපි పూర్ව COVID සමයේ යම් ආකාරයකට ජීවත් වුණාද ඒ ජීවිතයට අනුව නොව වෙනත් ආකාරයක ජීවිතය සකසා ගන්න. මෙහිදී අපි දන්නවා අපගේ ශබ්දකෝෂයට මෙතෙක් නොතිබූ වචන කීපයක් අපේ ඒ වගේම අපේ සමාජ ජීවිතයට ආගන්තුක වූ වචන සහ ක්‍රියාකාරකම් කීපයක් මේ සමග එකතු වුණා. ඒ නිසා මේ ලිහිල් කිරීම කරන අතරේ අනිවාර්යෙන් මේ COVID-19 රෝගය තවදුරටත් පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම ගෙන යාම වැදගත් වෙනවා. මොකද මේකෙන් අදහස් වෙන්නේ COVID-19 රෝගය සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා විශාල කාලයක් ගතවන්නට පුළුවන්. ඉතින් එහෙමනම් මේ කාලය තුල මේ පසුගිය මාස දෙක තුන තුල අපි උපයාගත් යම්කිසි ක්‍රමවේදයන් යම්කිසි චර්යාත්මක වෙනස්කම් මේවා දිගින් දිගටම ගෙන ආ යුතුයි. මේ සඳහා අප විසින් සකස් කරලා තියෙන විවිධ ආකාරයේ මාර්ගෝපදේශ ඒ වගේම නීතිගත කොට ඇති කරුණු නිරෝධායන පනත යටතේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීමේදී රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, විශාල ව්‍යාපාර, කුඩා ව්‍යාපාර, ඒ වගේම ප්‍රවාහනාංශය සහ සමස්ත සමාජය ඒ ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඒ වගේම එහිදී යම් ආකාරයකට රෝගීන් හමුවන්නට පුළුවන්. ඒ තත්ත්ව තුළට ඒ රෝගීන් හමු වෙනවා නම් ඒ අවස්ථාවේදී ක්‍රියා කරන ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ අවශ්‍ය පියවර ඉදිරියටත් ගනු ලබනවා. ඒ නිසා තවදුරටත් ඔබට උණ කැස්ස ශ්වසන අපහසුතා තියෙනවා නම් කරුණාකරලා අප විසින් නම් කොට ඇති අර අයිසොලේෂන් ඒකක පවතින රෝහල් 30න් එකකට ඇතුළු වන්න, එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් දීලා 1390ට එහෙම නැත්නම් 1999ට මේ අපගේ පද්ධතියට ප්‍රවේශ වන්න.